සුදාස කොළසියේ විසින් කතා කරන්න යන්නේ 10 11 ශ්‍රේණියේ සිසුන්ට වැදගත් වන ජ්‍යාමිතීය කොටස එන ත්‍රිකෝණ අංග සම. ත්‍රිකෝණ අංග සම යටතේ පළමු අවස්ථාව කතා කරනවා පාකෝපා. ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකට හා අන්තර්ගත කෝණයට සමාන අවස්ථාව. මේ අවස්ථාව යටතේ 10 ශ්‍රේණියේ අච්චුපතේ 5-1 අභ්‍යාසයේ තුන්වෙනි ගැටලුව අපි සාකච්ඡා කරමු. තුන්වෙනි ගැටලුව විදිහට අපිට දීලා තියෙනවා රූපයක්. ඒ රූපේ කියන්නේ ඒගොල්ලෝ දීලා තියෙන දත්ත තමයි පහත දී ඇති රූපේ AB සමාන DC හා ABC සමානයි BCD වේ. හරි රූපේ ඒ දත්ත ලබුණු කරලා තියෙනවා. අපිට යාලා සාධනය කරන්න කියලා කියනවා ABC ත්‍රිකෝණයේ අංග සමයි DCB ත්‍රිකෝණයේ බව. හා තව කොටසක් තියෙනවා AC සමානයි BD බව. මම මේ කොටස සාධනය කරන්න කලින් මුලින්ම පිළිතුරු පත්‍රයේ රූපසටහන ඇඳ ගන්න. මම රූපේ පිටපත් කරගෙන තිනවා. ඒකේ ඒගොල්ලෝ දීලා තියෙන දත්ත තමයි AB සමානයි DC. AB සමානයි DC. ඒගොල්ලෝ ලකුණු කරලා තිබ්බා ඒක. ඒ වගේම තව දත්තයක් දීලා තියෙනවා ABC. ABC කෝණය සමානයිලු BCD වලට. එතන මේ කෝණ දෙක ඉලිනේට සමාන. ඒ දත්ත ඒගොල්ලෝ දීලා තිබ්බට ලකුණු කරලා නැහැ. ඒක අපිට ලකුණු කරගන්න වෙනවා. සාධනය කළ යුතු විදිහට මම සාධනය කරන්න අවශ්‍ය කොටස් දෙක ලියාගෙන තිනවා. ඊළඟට බලමු සාධනය. අපිට අවශ්‍ය ABC හා BCD ත්‍රිකෝණ දෙක. එන මුලින්ම ලියා ගන්නවා ත්‍රිකෝණ දෙක. ABC ත්‍රිකෝණය හා DCB ත්‍රිකෝණවල. ඔයි පාකෝපා අවස්ථාවයටදී අංග සම කරන නම් පාද දෙකයි කෝණයක් අනිත් ත්‍රිකෝණේ පාද දෙකටයි කෝණයටයි සමාන කරන්න ඕන. ඒක යටතේ ABC ත්‍රිකෝණේ AB පාදය. AB පාදය සමාන වෙනවා CD පාදයට. AB CD ට සමානයි. හේතුව දී ඇත. ඒ වගේම BC යනු පොදු පාදයක්. ඒක අපිට පොදු දෙපැත්තටම ලියන්න පුළුවන් BC සමානයි BC. පොදු පාදය. ඊළඟට කෝණය. කෝණය විදිහට අපිට ගන්න පුළුවන් ABC හා DCB. ඒකත් ඒගොල්ලෝ දත්තේ විදිහට දීලා තියෙනවා. අපි ලියන්න පුළුවන් ABC කෝණය සමානයි BCD. එකක් දී ඇත. අවසානයේ අපි ලියන්න පුළුවන් කරුණු තුරම අපි ලියලා ඉවරයි. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි DC ත්‍රිකෝණය. වරහන්නත් අපි අවස්ථාව ලියන්න. පාකෝප. ඊළඟට තව දෙවෙනි කොටසක් විදිහට අපෙන් අහලා තියෙනවා AC පාදයේ සමානයි BD බව පෙන්වන්න. ඒකට අපි ඊළඟට අවසානයේ ලියන්න පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සම කරලා අවසාන හන්දා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. එම නිසා මේ ABC කෝණයට ඉදිරියෙන් තියෙන AC පාදයත් A කෝණයට සමාන කෝණයක් වෙන BCD කෝණයට ඉදිරියෙන් තියෙන BD පාදයත් එකිනෙකට සමාන වෙන්න ඕන. එහෙනම් අපි කෙලින්ම ලියන්න පුළුවන් AC සමානයි BD තමයි. පස්වෙනි ගැටලුව විදිහට අපිට දීලා තියෙනවා ABC ත්‍රිකෝණයේ ලැබුණ කර ඇති දත්ත ඇසුරෙන් ABX ත්‍රිකෝණයේ අංග සමයි CBX ත්‍රිකෝණයේ බව හා AXP කෝණයේ අංශ ගණන බව සාධනය කරන්න කියලා. ඒක රූපසටහන දීලා දෙනවා. ඒක රූපසටහන මම පිළිතුරු පත්‍රයේ සටහන් කරගන්න. දීලා තියෙන දත්ත ඇසුරෙන් රූපසටහන මම පිටපත් කරගෙන තියෙනවා ABC ත්‍රිකෝණයේ B ශීර්ෂයේ ඉඳලා AB පාදය දක්වා BX රේඛාව ඇඳලා තියෙනවා. එතකොට ඒක අපිට සාධනය කරන්න කියලා කියන්නේ ABX ත්‍රිකෝණය හා CBX ත්‍රිකෝණය අංග සම බව. මම මුලින්ම ත්‍රිකෝණ දෙක ලියා ගන්න. ABX ත්‍රිකෝණය හා CBX ත්‍රිකෝණවල. අපි පාකෝපාවසයන් අංග සම කරන්න ඕන.
අපිට දත්තයක් විදිහට පාද දෙකක් සමානයි කියලා දීලා තියෙනවා. AB x එකේ AB පාදය සමාන වෙන්නේ මෙයාගේ CB පාදයට. දියද. ඊළඟට පා කෝපා නිසාම කෝණය ඊළඟට ලියන්න. AB x කෝණය සමාන වෙනවා CB x එකට. ඒකත් හේතු දී ඇත. ඒ වගේම BX BX පාදයටම පොදුයි. පොදු පාදය. එම නිසා ABX ත්‍රිකෝණය අංග සමයි CBX ත්‍රිකෝණය වේ. අවස්ථාව පා කෝපා. ඊළඟට දෙවෙනි කොටසේදී අපෙන් අහන්නේ AXB කෝණය අංශක 90 බව. අපි කෝණය අංශක 90 බව පෙන්වන්න නම් මේ කිතිරි කොටස ලියන්න වෙනවා. අංග සම කළාට පස්සේ අපිට ලියන්න පුළුවන් අනුරූප අංග සමානයි කියලා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. එම නිසා අපිට ලියත හැකි මෙන්න මේ ABX ත්‍රිකෝණය AB පාදයට ඉදිරියෙන් තියෙන AXB කෝණයයි CBX ත්‍රිකෝණය CB පාදයට ඉදිරියෙන් තියෙන CXB කෝණය දෙක සමාන වෙන්න ඕන. එම නිසා අපිට ලියත හැකි A XB සමානයි කාටද? CXB. අපිට දැන් කෝණ දෙක සමානයි කියලා ලියා ගන්න පුළුවන් වුණා. අපි දන්නවා ඊළඟට මේ කෝණ දෙක සරල රේඛා මත බද්ධ කෝණ. A X B ධන C X B සමාන අංශක 180යි. හේතුව සරල රේඛා මත බද්ධ කෝණ. කෝණ IK අංශක 180. එම නිසා මේ කිදිරි කොටස අපිට ලියන්න පුළුවන් මේ විදිහට. දැන් AXP කියන්නේ CXP ට සමානයි. ඒක හන්ද මෙතන එකතුව කියන්නේ මොකද? 2යි AXP සමාන අංශක 180. අපිට AXP කෝණය අවශ්‍ය වෙන්නේ. AXP සමාන 180 බෙදන්න ඕන. සමාන අංශක තමයි සම්පූර්ණ ත්‍රිකෝණ අංග සමය යටතේ දෙවෙනි අවස්ථාව අපි කතා කරනවා කෝකෝපා අවස්ථාව. එනම් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන වන අවස්ථාව. මේ අවස්ථාව යටතේ අපි 10 ශ්‍රේණියේ අචුපතේ පාදක අභ්‍යාසයේ 3 ගැටලුව සාකච්ඡා කරමු. ගාන දීලා තියෙනවා දී ඇති රූපේ AB හා CD රේඛා සමාන්තර වේ. ඒ දත්තයේ රූප සැරයන් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම වල තව දත්තයක් දීලා තියෙනවා BO සමානයි OD වේ. අපිට සාධනය කරන්න කියනවා AOB ත්‍රිකෝණය අංග සමයි DOC ත්‍රිකෝණය බව. මම රූප සැරහන අචුපතේ රූප සැරහන පිළිතුරු පත්‍රය පිටපත් කරගෙන තියෙනවා. රූප සැරහනේ දීලා තියෙන දත්ත ටික ලකුණු කරලා තියෙන්නේ. ඒ වගේම අපිට ලකුණු ගන්න පුළුවන් මේ දෙන සමාන්තර නිසා මෙතන අපිට ඒකාන්තර කෝණ යුගලයක් තියෙනවා. මෙන්න මේ කෝණය සමාන කාටද? මෙයාට. ඒ වගේම අපිට අවශ්‍ය නම් මේ කෝණ දෙකත් සමානයි කියලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දෙන්න ප්‍රතිමුඛ නිසා සමානයි. හරි. බලමු මේ ත්‍රිකෝණ යුගලයේ අංග සම කරන්න කෝකෝපා අවස්ථාව. AOP ත්‍රිකෝණය හා DOC ත්‍රිකෝණවල අපි ලියනවා කෝණ දෙකයි පාදයනේ. අපිට අවශ්‍ය කෝණ දෙක මම ගන්නවා. මෙන්න මේ කෝණය. මේ කෝණය සමාන කාටද? අපිට මුලින්ම දීලා තියෙන AOB. AOB ත්‍රිකෝණය මම ගන්නවා. මෙන්න මේ කෝණය BAO. BAO කෝණය සමාන නෝ මෙයාගේ DCOට. DCO හේතුව AB සමාන්තරයි DC බැවින් ඒකාන්තර කෝණ. ඒතර කෝණ. හේතුව හරියට ගන්න. ඊළඟට අපිට මෙන්න මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ වශයෙන් ගන්න පුළුවන්. AO
B කෝණය සමාන වෙනවා අරගේ TO C වල ප්‍රතිමුඛ කෝණ. ඊළඟට අපිට එයාලා දීලා තියෙනවා පාදයක්. BO පාදය සමානලු ODට. ඒක කෙලින්ම දාන්න පුළුවන්. BO සමානයි OD. ඒක දී ඇත. කෙලින්ම මනිසා AOB ත්‍රිකෝණය අංග සමයි. DOC ත්‍රිකෝණය මේ අවස්ථාවලිය. කෝ කෝ ඔයාල ත්‍රිකෝණ දෙක අංග සම නිසා අනුරූප අංග සියල්ල සමානයි කියලා ගන්න පුළුවන්. දැන් කෝ කෝ පා අවස්ථාව යටතේ අපි හතර වෙනි ගැටලුව විසඳු මේ ගැටලුවේ දීලා තියෙනවා AB හා EF රේඛා හා AB sorry AC හා DE රේඛා යුගල එකිනෙකට සමාන්තර වේලු. ඒක දීලා අපිට කියනවා ABC ත්‍රිකෝණයේ අංග සමයි EFD ත්‍රිකෝණයේ බව සාධනය කරන්න. මම රූප සරණ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගන්නවා. හරි. අචුපදේදී දුවේ තියලා තියෙච්ච රූපසට මම පිටපත් කරගෙන දිනවා මේකේ. ඒගොල්ලෝ දීලා තිබ්බා AC හා DE සමාන්තර බව. ඒක මම රූපසටම ලැබුම් කරලා දිනවා. ඒ වගේම BD හා CF දිගින් සමාන බව. ඒ දෙකම ලැබුම් කරලා දිනවා. හරි. අපි මේක සාධනය කරමු. අපිට සාධනය කරන්න තියෙන්නේ ABC ත්‍රිකෝණය හා EFD ත්‍රිකෝණ අංග සම්භව. එනවා ත්‍රිකෝණවල අපි කෝකෝප අවස්ථාවෙන් අංග සම කරන්න මෙතන ඒකාන්තර කෝණ අපිට ගන්න පුළුවන්ද කියලා බලන්න. අපිට ඒකාන්තර කෝණ යුගලයක් ගන්න පුළුවන් මෙන්න මේ රේඛා සමාන්තර රේඛා දෙක පාවිච්චි කරලා. මේ කෝණය සමාන නෝ හැමයාට. ඒතර අපි ගාව තියෙනවා දැන් එක කෝණ යුගලයක්. ඒ වගේම අපිට මෙන්න මෙතන මෙන්න මේ කෝණෙත් ගන්න පුළා. AC හා DE සමාන්තර නිසා මෙයි මෙයි ඒකාන්තර කෝණ. හරි. දැන් අපි ওই කෝණ යුගල පාවිච්චි කරලා මෙතන අංග සම කරමු. අපිට ලියන්න පුළුවන් දැන් ABC කෝණය සමානයි කාටද? DFE. DFE. හේතුව කවුද සමාන්තර ඒකා දෙක? AB නේ. AB සමාන්තරයි FE. බැවින් ඒකාන්තර කෝණ. ඒතර කෝණ. ඊළඟට අනිත් කෝණය වෙන්නේ ACB. ACB සමානයි කාටද? FD. ඒක සමාන්තර එක දෙක විදිහට අපිට ගන්න වෙන්නේ AC. AC සමාන්තරයි කාටද? DE. බැවින් ඒකාන්තර කෝණ. ඒ හේතුව ගන්න පුළුවන් අපිට. ඒ වගේම මෙන්න මේ BF කියන්නේ පොදු කොටසක් දෙකටම. ඒක නිසා අපිට කෙලින්ම DF පාදය BC පාදයට දිගින් සමානයි කියලා ගන්න පුළුවන්. මේ දෙන්න සමානයි. ඒ දෙන්නම පොදු කොටසක් එකතු කරලා අපි කියන්න පුළුවන් කෙලින්ම මේ දෙන්න සමානයි කියලා. අපිට ලියත හැකි DB මම කෙලින්ම මෙතන සාධනය කරලා පෙන්වන්න. දැන් BF වගේ මේ පැත්තට ගත්ත හැකි CF ධන BF. ඊට මේ දෙක එකතු කරලා මෙතන හැදෙනවා DF එක. BF කියන්නේ පොදු කොටසක් DF එක. මේ දෙන කොහොමද සමානයි? එකන්ද DF සමාන කාටද? BCට. හරි. දැන් අපිට අවශ්‍ය කොටස් තුනම මෙතන අරගෙන තියෙනවා. එකන්ද අපි ලියන්න පුළුවන් එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි. EF ත්‍රිකෝණයේ අවස්ථාව කෝකෝ. හරි. කෝකෝ බව අවස්ථාව යටතේ අංග සාමය පාවිච්චි කරලා අපිට කරන්න තියෙනවා මේ අභ්‍යාසයේ 6 වෙනි ගැටලුව. ඒකේ කියන්නේ ඒගොල්ලෝ ABCD චතුරස්‍රයේ A හා C කෝණ අංශක 90ක්ලු. ඒ වගේම BD මගින් ADC හා ABC සමච්ඡේදනය
වෙනවලු. ඒක පාවිච්චි කරලා අපිට කියනවා ABD ත්‍රිකෝණයේ අංග සමයි CBD ත්‍රිකෝණයේ බව සාධනය කරන්න. මේක රූප සරණක ඒගොල්ල දිරන නැහැ. එහෙනම් අපි මේ දත්ත ටික පාවිච්චි කරලා මුලින්ම රූප සරණක් ඇඳීම අත්‍යවශ්‍යයි. ඒගොල්ල දීපු දත්ත පාවිච්චි කරලා මම රූප සරණ ඇඳගෙන තියෙනවා. ඒකේ ABCD චතුරාර්ය. මේක ඍජු කෝණාංශයක් වත් සමතුරාංශයක්වත් නෙවෙයි චතුරාර්යයක්. ඒකේ අපිට දීලා තියෙන A4C ශීර්ෂ අංශක 90යි. ඒ වගේම තව දත්තයක් දීලා තියෙනවා. මෙන්න මේ BD විකර්ණයෙන් ADC මෙන්න මේ කෝණයයි ABC මෙන්න මේ කෝණයයි සමච්ඡේදන වුණා. ඒ කියන්නේ දෙකට බෙදෙනවා හරියටම කෝණ දෙක. මේ කෝණය මෙයා සමානයි. ඒ වගේම මෙයාට මෙයා සමානයි. දැන් දීලා තියෙන දත්ත සියල්ලම රූප සරණ ලකුණු කරගෙන ඉවරයි. අපිට අවශ්‍ය සාධනය දැන් කරමු. අපි ලියන්න ඕන ත්‍රිකෝණ දෙක මුලින්ම ABD ත්‍රිකෝණය හා CBD ත්‍රිකෝණවල. දැන් අපිට කියන්නේ ABD ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයයි CBD ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සම කියලා සාධනය කරන්න. දැන් මේක පොදු පාදයක් තියෙනවානේ. BD කියන්නේ පොදු පාදයක්. ඒ වගේම මෙන්න මේ කෝණ දෙකයි මේ කෝණ දෙකයි මේ කෝණෙත් තියෙනවා. කෝණ දුරම අපිට සමානයි කියලා රූප සරණේ දකින්න හම්බ වෙනවා. ඒ තුන අවශ්‍ය නැහැ. එකින් දෙකක් පාවිච්චි කරලා අපිට ලියන්න පුළුවන් අංග සමය. එතන මෙතන අපිට ලියද හැකි ABD ABD කෝණය සමාන වෙනවා මෙයාගේ DBC හෝ CBD. CBD එක දත්තයේ විදිහට අපිට දීලා තිබෙන නැත්නම් සමච්ඡේද කියලා ලියන්න පුළුවන්. අපි සමච්ඡේදක පාවිච්චි කරලා තමයි මේක ලිව්වේ. ඊළඟට අපිට මෙන්න මේ කෝණ දෙක 90යි කියලා කෙලිම දීලා තිබ්බා. ඒ දෙක මම පාවිච්චි කරනවා. તો ලියතයි BAD සමානයි. කවුද BCD? අංශක 90 නිසා එන්න සමාන. නැත්නම් දත්තේ ඒ වගේම පොදු පාදයක් තියෙනවා BD සමානයි BD පොදු පාදය. එම නිසා ABD ත්‍රිකෝණයේ අංග සමයි CBD ත්‍රිකෝණයේ අවස්ථාව කෝකෝප. ත්‍රිකෝණ අංග සමය යටතේ අපි තුන්වෙනි අවස්ථාව කතා කරනවා. ඒ අවස්ථාවේ අපිට දීලා තියෙන ඒගොල්ලෝ පාද 3ට සමාන වෙන අවස්ථාව. පා පා පා. ත්‍රිකෝණයක පාද 3ක් තව ත්‍රිකෝණයක පාද 3ට සමාන වෙන අවස්ථාව. ඒක යටතේ අපි 5යි 3 අභ්‍යාසයේ තුන්වෙනි ගැටලුව සාකච්ඡා කරමු. තුන්වෙනි ගැටලුව විදිහට අපිට දීලා තියෙනවා ශිෂ්‍යක රූපයේ දක්වන ABC කෝණය කෝණයේ සමච්ඡේද කිරීම සඳහා කේන්ද්‍රය වශයෙන් B ලක්ෂ්‍ය තෝරාගෙන චාපයක් හඳින්. මගින් AB හා BC බාහු ඡේදනය වන ලක්ෂ්‍ය පිළිවෙලින් P හා Q ලෙස නම් කෙරේ. P හා Q සිට සමාන දිගක් සහිත චාප දෙකක් R හිදී එකිනෙක ඡේදනය වනසේ අඳී. ඒක භාවිතා කරලා අපිට කියනවා PBR කෝණය සමානයි QBR බව සාධනය කරන්න. මුලින්ම මේ රූප සරණ අපි පිටපත් කරගත යුතුයි. තුන්වෙනි ගැටලුවේදී රූප සරණ පිටපත් කරගත්තා. දැන් අපි බලමු ගන්න හදන විදිය. සාධනය අපිට සාධනය කරන්න තියෙන්නේ PBR ත්‍රිකෝණය හා BQR ත්‍රිකෝණය අංග සම කරන අවස්ථාව. ඊට මේකේ අපි බලමු PBR ත්‍රිකෝණය මෙන්න මේ PB පාදේ සමාන වෙනවා BQ වලට. අපි ලියතෙන් මුලින් PB සමානයි BQ. හේතුව B කේන්ද්‍රය වශයෙන් අරගෙන චාපයක් ඇඳලා තියෙනවා. එතකොට අරයන් සමානයි. හරි. එතකොට අපි ලියතයිගේ අරයන් පොදු කේන්ද්‍රයන් නිසා අරයන් සමානයි කියලා ගන්න පුළුවන්. ඒ වගේම P හා Q වල ඉඳන් සමාන දුරක් අරගෙන තමයි චාප ඇඳලා තියෙන්නේ. ගාණේ දීලා තියෙනවා දත්තයක් විදිහට. අපිට එතනත් ගන්න පුළුවන් PR සමානයි QR. ඒක දී ඇත. ඊළඟට පොදු පාදයක් තියෙනවා BR. BR සමානයි BR. පොදු පාදය. එම නිසා කෙලින්ම අපිට ලියන්න පුළුවන්
BB R ත්‍රිකෝණය අංග සමයි BQ R ත්‍රිකෝණ හේතුව පාපා නමුත් අපිට පෙන්වන්න කියලා තියෙන්නේ මෙන්න මේ PBR කෝණය සමානයි QBR බව. ඒතර අපි මේක ලියන්න ඕන අංග සම කළ අවසානයේ අංග සම ත්‍රිකෝණවල අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. සමාන වේ. එක හන්ද අපිට කෙලින්ම ලියත හැකි PBR. PBR කියන්නේ මෙන්න මේ PR පාදයේ ඉදිරියෙන් තියෙන කෝණය. අනිත් ත්‍රිකෝණය QR පාදයට ඉදිරියෙන් තියෙන QBR කෝණය. ඒ කෝණ දෙක මොකද වෙන්නේ? ඉගෙනගට සමාන. කෙලින්ම අපි ලියන්න පුළුවන් PB R සමාන Q BR. අභ්‍යාසයේ 4 වෙනි ගැටුව විදිහට අපිට දීලා තියෙනවා PQR චතුරස්‍රයේ සම්මුඛපාද දෙකකින් සමාන වේලු එක භාවිතා කරලා PSR ත්‍රිකෝණයේ අංග සමයි QR RQP ත්‍රිකෝණයේ බව හා PSR කෝණය හා සමාන PQR කෝණය බව. ඒ වගේම තව කොටසක් තියෙනවා සම්මුඛපාද සමාන්තර බව. මුලින්ම අපි රූපසරණ ඇඳගමු. හරි. අචුපති සඳහන් විදිහට මම රූපසරණ මෙතන ඇඳගෙන තියෙනවා. රූපසරණ දිලා තියෙන දත්ත සියල්ල මේක ලබුණ කරලා අවසානයි. ඒක දීලා තිබ්බේ PQ සමාන SR, ඒ වගේම PS සමාන QR. චතුරස්‍රයක් නිසා මෙයා සමාන්තර කතා අපිට මුකුත් දාගන්න බැහැ. මේකේ සාධනය අපි කරන්න ඕන මුලින් මෙන්න මේ ත්‍රිකෝණ දෙක. PSR ත්‍රිකෝණය හා RQP ත්‍රිකෝණවල අපිට ලියන්න පුළුවන් මුලින්ම PS PS රේඛාව සමාන වෙන්නේ QR රේඛාවට. දත්තේ මොන්දියද කියලා ඊළඟට SR පාද සමාන නෝ PQ ට. ඒකේ හේතුව දී ඇත. ඒ වගේම අපිට දීලා තිනවා PR පොදු පාදේ. PR සමාන PR. හේතුව පොදු පාදේ. එම නිසා අපිට කෙලින්ම ලියන්න පුළුවන් PSR ත්‍රිකෝණය අංග සමයි RQP ත්‍රිකෝණය වේ. වරන් ඇතුලේ අවස්ථාව ලියන්න පා පා. ඊළඟ කොටස අපි ලියනකොට අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන කතාව ලියන්න අවශ්‍යයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. එම නිසා මෙන්න මේ දීලා තියෙන PSR PSR කෝණය මේ පාදයේ ඉස්සරහින් තියෙන මේ ත්‍රිකෝණයේ කෝණය. ඒ වගේම මේ ත්‍රිකෝණය මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණය PQR. ඒ දෙක එකිනෙකට සමාන වෙනවා. PSR කෝණය සමානයි PQR. ඊළඟට සම්මුඛපාද සමාන්තර බව. අපිට අනිවාර්යෙන් සම්මුඛපාද සමාන්තර කතාව කියන්න අවශ්‍ය නම් අපි කරන්න ඕන මෙන්න මේ පාද දෙක සමාන්තර බව කියන්න මෙන්න මේ කෝණ ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණය කියලා සමානයි කියලා කියනවා. ඒතර අපිට මෙතන ඉදිරි කොටස විදියට අපිට කරන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙකේ අනුරූප අංග සමාන ඒකන්ද මෙන්න මේ කෝණ මේ කෝණට සමානයි. ලියා ගන්න එක මොකද්ද? SPR කෝණේ සමානයි කාටද? PRQ-ට. තොර එක පාවිච්චි කරලා අපිට ඒකාන්තර කෝණය බලයක් සමාන නිසා මේක සමාන්තරයි කියලා ගන්න පුළුවන්. SP R හා PRQ ඒකාන්ත කෝණ දෙවින් SP සමාන්තරයි RQ. මේ විදිහටම අපිට අනිත් පාද දෙකත් සමාන්තර බව කියන්න පුළුවන්. අභ්‍යාස පස්වෙනි ගැටුව විදිහට අපිට දීලා තියෙනවා සම්පාද ත්‍රිකෝණයේ x-axis සිට ඊට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය පැඳි රේඛාව. එම සම්මුඛ පාදයට ලම්බක බව සාධනය කරන්න. ඒතර මේක රූපසරණ දීලා නැහැ. රූපසරණ දීලා තියෙන දත්ත ඇසුරෙන් අඳගන්න අවශ්‍යයි. හරි.
මම ABC සම්පාත ත්‍රිකෝණයක් කරනවා කියන දේ සම්පාත ත්‍රිකෝණයේ C ශීර්ෂයේ ඉඳලා මේ AB පාදයේ මධ්‍ය ලක්ෂයට ඇඳපු රේඛාව CX විදියට ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ සාධනය කරන්න අපිට මේකේ සාධනය කරන්න දීලා තියෙන CX CX කියන්නේ මේ රේඛාව මේ රේඛාව ලම්බකයි කාටද AB පාදයට බව. සාධනයට අපි මේ ත්‍රිකෝණ දෙක පාවිච්චි කරන්න ඕන. A X C ත්‍රිකෝණය හා P X C ත්‍රිකෝණ වල දීලා තියෙන දත්ත ඇසුරින් අපිට පාත් වලට පාත් වෙන සමාන කරන්න පුළුවන්. අපි ලියတဲ့ AC සමානයි BC වලට දී ඇත. ඒ වගේම CX සමානයි CX පොදු පාදය. ඒ වගේම AX සමාන XP XP හේතුව AB රේඛාවේ සමච්ඡේදක ඡේදක ලක්ෂ්‍ය X බැවින් X වලදී දෙකට බෙදලා එම නිසා අපිට කෙලින්ම කියන්න පුළුවන් AXC ත්‍රිකෝණය අංග සමයි PXC ත්‍රිකෝණය අවස්ථාව හරි දැන් ත්‍රිකෝණ දෙක අංග සම කරලා අවසානයේ අංග සම කරපුවා අපිට පාවිච්චි කරන්න පුළුවන් අංග සම ත්‍රිකෝණවල ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ පද AC පාදෙ ඉතිරින් තියෙන මෙන්න මේ කෝණය AXC BC පාදෙ ඉතිරින් තියෙන කෝණය CXB ඒ දෙන්න එකිනෙකට සමාන වෙනවා AXC සමානයි කාටද BXC එතකොට මේ කෝණ දෙක එකිනෙකට සමානයි මේ කෝණ දෙක එකිනෙකට සමාන නිසා අපිට පුළුවන් මේ දෙන්නගේ එකතුව අංශ 180ක් විදියට ගන්න. AB සරල රේඛාව වඳ බද්ධ කෝණ. AXC තන BXC සමාන අංශ 180ක්. සරල රේඛාව මත බද්ධ කෝණ. මත බද්ධ කෝණ. අයික්‍ය අංශ 180ක්. ඒකන්ද අපිට ලේතගේ මේ දෙන්න සමානයි මම පොදුවේ ගන්න BXC කියන්නේ TXC මු විදියට ඒතොර දෙකයි AXC සමාන අංශක 180යි ඒතොර AXC සමාන අංශක 90යි ඒතොර AXC අංශක 90යි කියලා කියන්නේ AB කාටද CXට ලම්බද එම නිසා අපිට අවශ්‍ය දේ CX ලම්බකයි AB ත්‍රිකෝණාංග සමයේ සිවුන අවස්ථාව විදිහට අපිට කර්ණපා අවස්ථාව හඳුනගන්න පුළුවන්. කර්ණපා අවස්ථාව විශේෂයෙන් ඍජුකෝණීය ත්‍රිකෝණ සඳහා හඳුන්වලා දෙනවා. මෙතන අපිට අවස්ථාව පැහැදිලි කරන මෙන්න මේ විදිහට ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණයක් හා පාදයක් වෙනත් ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණයට හා පාදයට සමාන වන අවස්ථාව. අභ්‍යාස 3 වෙනි ගැටලුව විදිහට අපිට දීලා තියෙනවා AC සමාන PR හා AB සමාන RQ'ද වේනම් PB සමාන CQ'ව සාධනය කරන්න. ඒක අපේ උපසරණ මුලින් පිටපත් කරගමු. උපසරණේ දීලා තියෙන දත්ත ටික අපි පිටපත් කරගත්තා. ඒ වගේම යාලා දීපු දත්ත ටික මම මෙතන ලකුණු කරගෙන තියෙනවා. AC සමානයි PR හා AB සමානයි RQ කියලා. ඊළඟට අපි මෙන්න මේ ABC හා PQ ත්‍රිකෝණ දෙක අංග සම කරමු. ඒතර මේ කර්ණපා අවස්ථාව යටතේ අංග සම කරන්නේ. එහෙනම් මේකේ AC කර්ණය, ඒ වගේම PR කර්ණය. එතකොට ඒ කර්ණ සමාන කියලා දීලා තිනවා. ඒ වගේම කර්ණයට අදාළව අමතරව අපිට තව එක පාදයක් සමාන කියලා දීලා තිනවා. AB හා RQ. කෙලින්ම දත්ත ටික පාවිච්චි කරලා අංග සම ගන්න පුළුවන්. අපි ලියတဲ့ AC සමානයි PR. එකත් දී ඇත. ඒ වගේම අනිත් එක මොකද්ද? AB සමානයි RQ. එකත් දීලා තිනවා. අනේ ඒකන්ද අපිට මේක කෙලින්ම පියවර දෙකෙන් අංග සම කරලා
ඉවර කරන්න පුළුවන් AB C ත්‍රිකෝණය අංග සමූහ PQ ත්‍රිකෝණය වේ අවස්ථාව කර්ණ පහ දැන් මේක අංග කර්ණ පහ අවස්ථාවේදී අංග සම කළ අවස්ථාවේ අපිට අවශ්‍ය BP සමාන CQ බව දැන් අපි ලියා ගන්න මොකද්ද අංග සම ත්‍රිකෝණවල ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ සමාන වේ ඒකෙන් අපිට අනුරූප අංග විදිහට ගන්න පුළුවන් මෙන්න මේ ABC ත්‍රිකෝණය BC පාද ඒක BC පාද වෙන්නේ කොහෙද මෙන්න මේ A ශීර්ෂයේ ඉදිරියෙන් තියෙන මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය ඒ වගේම මේකේ මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය ඒ පාද දෙක ගත්තාගේ BC සමානයි කවුද PQ BC සමානයි PQ ඒ දෙන්න සමාන නිසා ඒකෙන් පොදු කොටසක් තමයි මෙන්න මේ PC කියලා කියන්නේ ඒතර දෙපැත්තෙම PC අයින් කරාම අපිට ඕන PB සමානයි CQ ලබා ගන්න පුළුවන් මම ඊළඟට BC ගෙන් අඩු කරනවා PC ඒ වගේම PQ ගෙන් උත් අඩු කරනවා PC ඒතර අපිට අවශ්‍ය කොටස මෙතන BP සමානයි කවුද BP සමානයි CQ අපි ඊළඟට බලමු හතරවෙනි ගැටලුව. ඒ ගැටලුවේ ඒගොල්ලෝ දීලා තියෙනවා රූපයේ දැක්වෙන PQR ත්‍රිකෝණයේ QR Q හා R ලක්ෂ්‍යවල සිට පිළිවෙලින් RP හා QP ඇඳි QY හා RX ලම්බක දිගින් සමාන වේ. ඒතර ඒ ලම්බක දිගින් සමාන කතාව දීලා තිබ්බට රූප සරණ ලකුණු කරලා නැහැ. මුලින්ම රූප සරණ පිටපත් කරගෙන ඉතත් ටික ලකුණු කරගමු. අභ්‍යාස ප්‍රතිසන්දහන් රූප සරණ මෙතන පිටපත් කරගෙන තියෙනවා. ඒක දීලා තියෙන දත්තයක් විදිහට අපිට මෙන්න මෙතන ගන්න පුළුවන් QY පාද දිගින් සමානයි කාටද XR ට. ඒතර මෙයි මෙයි දිගින් සමානයි. ඒතර මේව ලම්බ කියලා දීලා තියෙනවා. අපි බලමු මෙන්න මේ ත්‍රිකෝණයක අංග සමකරණ ආකාරය. XQR ත්‍රිකෝණය හා YRQ ත්‍රිකෝණවල දැන් මේකේ ඍජුකෝණ ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. ඒ ඍජුකෝණ ත්‍රිකෝණ දෙකේ කර්ණය පොදු වෙලා තියෙනවා. QR කියන්නේ කර්ණය. ඒක පොදු අවස්ථාවේ තියෙනවා. ඒ වගේම පාද දෙකක් සමාන වෙලා තියෙනවා. එහෙනම් කෙලින්ම අපිට කර්ණ පායටදී ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. මෙතන ලියත හැකි QR සමානයි QR. ඒක පොදු පාදය. ඒතර කර්ණය මෙතන පොදු පාදය වෙලා තියෙනවා. ඊට අමතරව XR සමානයි Q Y ඊට මේකේ එක දී ඇත. එම නිසා XQR ත්‍රිකෝණය අංග සමයි YR Q ත්‍රිකෝණය වේ. අවස්ථාව කර්ණ පහ. දැන් ත්‍රිකෝණ දෙක අංග සම කළා අවසානයේ අපිට අවශ්‍යයි ඊළඟට මෙන්න මේ XRQ sorry XRQ හා YQR කෝණ සමානයි කියලා පෙන්වන්න. එකට කලින් අපි ලියාගමු අංග සම ත්‍රිකෝණ. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් අපිට කියන්න පුළුවන් අනුරූප අංග දෙකක් තමයි මෙන්න මේ කෝණ දෙක. මේ XQ කෝණය පාද ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණය. මේ YR වලට ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණය. අපි මේ දෙක ලිව්වොත් ඊළඟට X කෙලින්ම අපිට ගන්න පුළුවන් XRQ කෝණය කාට සමාන වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ YQ අදට ත්‍රිකෝණ අංග සමය කොටස අවසානයි. තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.